රැළ වෙල්ලට ආදරේ කතාවට ආදරේ කරනවා ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ සුදුමැණිකේ හදිසියෙම පොලිසියට අමතුමක් අරගෙන කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියාගෙන ඉන්නවනම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි. මම අද video එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොම වෙනත් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට පුළුවන් කමක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගන්නට වෙන්නේ. ඉතින් මේ ගැන අපි මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගන්නට වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඔයා තව දෙයක් ගැන මෙතනදී හොඳින්ම දැනුවත් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි අපිට මතක් කරන්නටත් පුළුවන් හැකියාවක් ලැබෙන්නේ කියන දේ ගැන තමයි ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවක් වෙන් කරගන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ඇත්තටම කියනවා නම් ඔයාට තව දෙයක් කියන්න ඕනේ සුදුමැණිකේ මේ වෙද්දී ඉන්නේ. හරිම නරක සිටුවේෂන් එකක. ඇත්තටම කියනවා නම් දැන් සත්‍යයට ඕන කරන්නේ කොහොම හරි කරලා ශිවාව හොයාගන්න. ඇත්තටම ශිවාව හොයාගත්තේ නැත්නම් ඒ දැන්න වේදනාව ගැන තමාන්ට දරා ගන්න පුළුවන් තත්වයක් නැහැ කියන කාරණය හොඳින්ම තේරුම් අරගෙන ඉන්නවා කියලයි අපිට මෙතනදී සිහි ගන්නන්නට පුළුවන් කමක් ලැබෙන්නේ කියන දේ ගැන මම මෙතනදී වත් එක්ක සාකච්ඡා කරන්නට ලෑස්ති වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට ඉඩකඩක් හදාගන්නේ කියන කාරණය මතක් කරන්නම ඕනේ. ඉතින් කොහොමනත් මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් හැකියාවක් ගොඩනගෙනවා කියන දේ ගැනයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට ඉඟියක් හදාගන්නට පුළුවන් අවස්ථාවක් ගොඩනගා ගන්න කියන කාරණාව මම ඉදිරියේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නට අවස්ථාවක් තියාගන්න කියන කාරණාව ඉදිරියේදී පෙන්වා දෙන්නට තමයි මේ විදියට අවස්ථාවක් හදාගන්නේ. ඉතින් මේ ගැන අපි මෙතනදී සාකච්ඡා කරොත් අපිට ඉදිරියේදී තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන අපි මෙතනදී විශේෂම දෙයක් විදියට සිහිපත් කරන්නට කැමති වෙනවා. ඇත්තටම කියනවා නම් ඉස්සරහට තමන්ගේ තාත්තා ගැන හොඳ අවධානයෙන් ඇත්තටම සුදුමැණිකේ ඉන්නවා. එහෙම ඉන්නකොට ඇත්තටම සුදුමැණිකේට හොඳින්ම තේරුම් යන දෙයක් තමයි තමන්ගේ තාත්තා මේ දවස්වල රහස් කුමන්ත්‍රණ වැඩි කියලා. ඉතින් පහුගිය කාලට වඩා ගොඩාක් දුරට ඒ දේවල් සම්පූර්ණයෙන්ම වැඩි කියන එක හොඳින්ම තේරුම් ගන්නට අවස්ථාවක් හදාගනීවි කියලයි මම අද වීඩියෝ එකෙන් කියන්නේ. එතකොට තමයි පොලිසියට අනුමැතියක් දීලා මේ හැම දෙම වෙනස් කරන්නට කටයුතු කරන්නේ.